අය දැස් පියාගෙන බ්‍රිතාන්‍යයේ දීර්ඝ කාලයක් පුරා ඉතාමත්ම ගෞරව බහුමානයට ලක්වුණු ඒ වගේම වර්තමාන එක්සත් රාජධානී අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් ප්‍රකාශ කරන ආකාරයට Britain is the great country it is today because of her. බ්‍රිතාන්‍ය අද ලෝකයේ සුවිශේෂී විශේෂිත රාජ්‍යයක් බවට පත්වන්නේ ඇය නිසායි. ඒ අනුව මේ මොහොතේදී Death of Queen Elizabeth II දෙවන එලිසබත් රජිනියගේ මරණය පිළිබඳ සහතිකය මේ වෙද්දී බ්‍රිතාන්‍ය නව පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යතුමිය ලිස් ට්‍රස් විසින් තහවුරු කර තිබෙනවා. We are now a modern thriving dynamic nation through thick and thin. Queen Elizabeth provided us with her stability and the strength that we needed. රටක් විදිහට අපි නවීන එවගේ ඉතාමත්ම කාර්යශූර රාජ්‍යයක් බවට පත්වන විටදී එලිසබත් මහරජුන විසින් ඒ අවශ්‍ය කරන ශක්තිය ස්ථාවරත්වය අපට ලබා දී තිබුණා. ඒ නිසා අවුරුදු 70කට ආසන්න කාල සීමාවක් පුරා ඇගේ මේ භූමිකාව ඉතාමත් විශිෂ්ට භූමිකාවක්. She was loved and admired by the people in the United Kingdom and all round the world. ඇය එක්සත් රාජධානිය පමණක් නොව සමස්ත ලෝකයේම ආදරය කරන ලද රජිනයි. මේ වෙද්දී වාර්තා කරනවා ඒ වගේම මේ වෙද්දී විශේෂයෙන්ම ඇගේ මරණය පිළිබඳ නිල ප්‍රකාශයන් සඳහන් වෙනවා. බල්මෝර්හි පිහිටි මාලිගාවේ තමයි ඇය රැඳී සිටියේ. කෙසේ වෙතත් මේ නිවේදනය බොහොම සුවිශේෂී නිවේදනයක් වුණා. මීට පැය දෙකකට කලින් බල්මෝර් කාසල් එකේ ඇය රැඳී සිටින බව සාමාන්‍යයෙන් රජිනගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ වුණු ප්‍රකාශයන් ඒවා රහසිගත ප්‍රකාශයන් සහ ඒවා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්නේ නැහැ. හැබැයි බැල්මෝර් වල ඇය රැඳී සිටිනවා කියන කාරණය ප්‍රකාශ වුණා. ඒකත් එක්ක විශේෂයෙන්ම අප දුටුවා රජපෞලට සම්බන්ධ බොහෝ දෙනෙකු බැල්මෝරල් වෙත පැමිණීමට අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා. යනුව බැල්මෝරල් කාසල් එක කියන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයක් බවට පත්වෙනවා රජපෞලේ. බොහෝ දෙනෙක් එතෙන්ට පැමිණියා. ඒ නිසා ලෝකයටම හැඟී ගියා යම් ආකාරයක ඛේදවාචකයක් සිදු වී ඇති බව. මේ වෙද්දී දැන් නිල වශයෙන් ඇය මරණයට පත් වුණු බව ප්‍රකාශ වී තිබෙනවා. චාල්ස් who is now king following Queen Elizabeth death now has the job of uniting United Kingdom Richard Quest CNN anchor and the correspondent said CNN මාධ්‍ය වාර්තාවට අනුව දැන් චාල්ස්ට තමයි වගකීම් පැවරෙන්නේ දෙවන එලිසබත් මහරජිනියගෙන් පසු. එනිසා බ්‍රිතාන්‍ය එක්සත් කිරීමේ වගකීම ඔහුට පැවරෙනවා සහ ඒ එක්සත් බ්‍රිතාන්‍ය රැකගැනීමේ වගකීම ඔහුට පැවරෙනවා. Has served the country loyal and with a great dignity over many years. බ්‍රිතාන්‍ය මහරජිනිය විසින් දීර්ඝ කාලයක් පුරා ඉතාමත්ම ගෞරවයෙන් රැකගත්තු රාජ්‍යය තවදුරටත් පවත්වාගෙන යාම චාල්ස්ට පැවරෙන වගකීමක් බව තමයි වාර්තා වන්නේ. He steeped in this future. He was ahead of the game with the environmental issues. He was ahead of the game of the climate change. He is ahead of the game on a lot of thoughts that aren't now normal. He was suggesting years ago. මේ මොහොතේ ඉදිරි අනාගතය වෙනුවෙන් ඔහුට කළ යුතු බොහෝ වගකීම් පැවරෙනවා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ වෙද්දී එලිසබත් මහරජිනියගේ මරණය පිළිබඳ නිලම සහතිකය ලැබෙන්නේ අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් විසින්. ඒ නිසා එය අපට පිළිගන්නට වෙනවා. මේ නිසා මෙය ජාත්‍යන්තර වශයෙන් තහවුරු කළ ප්‍රවෘත්තියක් බවට තමයි මේ වෙද්දී වාර්තා වෙලා තිබෙන්නේ. මේ වෙද්දී විශේෂයෙන්ම චාල්ස් මෝන්ස් ලොස් ඔෆ් හිස් මදර් ඇස් හී බිකම්ස් කිං. චාල්ස් තමන්ගේ මහරජිනිය Queen Elizabeth's son and the new king of the United Kingdom Charles has released the statement mourning his mother's death. අම්මාගේ වියෝව පිළිබඳ මේ වෙද්දී ඉන්පසු Queen Elizabeth පුත්‍රයා සහ නව රජු එක්සත් රාජධානියේ චාල්ස් කුමරු විසින් සටහන් තබා තිබෙනවා තමන්ගේ මව සමුගත් බව. A moment of the greatest sadness for me and all members of my family. මට සහ මගේ රාජකීය පවුලේ සියලුම දෙනාට ඉතාමත්ම කනගාටුදායකම කාරණය මෙයයි. දැන් ලෝකනායකින් Queen Elizabethගේ මේ මරණය සම්බන්ධයෙන් තමන්ගේ සංවේගය රාජකීය පවුලට පළ කරමින් සිටින මොහොතක් අපි තවදුරටත් තොරතුරු ගෙනෙනවා. දැන් එක්සත් රාජධානියේ නව රජු බවට චාල්ස් කුමාරයා පත්වනවා. මේක ශ්‍රී ලංකාවටත් එක්තරා සුබවාදී විදිහේ කෝණයකින් බලන්නට වෙන්නේ. චාල්ස් සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවය බොහොම ප්‍රබලයි. එලිසබත් මහරජිනිය ශ්‍රී ලංකාවට බොහොම ගෞරවණීය වුණු
තිලිනයක් හැබැයි ඇගේ අහිමි වීම අපත් සියලු දෙනාම කනගාටුවෙන් යුතුව දරාගත යුතු අතර කෙසේ වෙතත් චාල්ස් කුමරුගේ නව ආගමනයත් ශ්‍රී ලංකාවට සුබවාදී ප්‍රවේශයක් වගේ අප මෙහි මොහොතේ ප්‍රකාශ කළ යුතුයි.